ආයුබෝවන් කියලා හැමදාම පිළිගන්නවා කැම් ටීවී YouTube channel එකට ඔබට අපි පොරොන්දු වුණා වගේම ඔන්න අපි අද දවසේ කැම් ටීවී YouTube නාලිකාව ඔස්සේ DMK English ඉංග්‍රීසි පාඩම් මාලාව ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි හඳුනා දී මේ වැඩසටහනේදී ඔබට මතක් කළා විශේෂයෙන්ම මේ වැඩසටහන් මාලාව අපි ආරම්භ කරන්නේ ඉංග්‍රීසි භාෂාව මුල ඉඳලා ඉගෙන ගන්නට කැමති ටික ටික තමන්ගේ දැනුම වර්ධනය කර ගන්නට කැමති හැමදෙනාම වෙනුවෙන් මේ පාඩම් මාලාව ආරම්භ කරනවා කියලා. ඉතින් අපි අද දවසේ පළමු පාඩමෙන්ම ඔබට මේ මූලික දැනුම හදා ගන්නට අවශ්‍ය වටපිටාව ගොඩනගලා දෙන්නටයි කල්පනා කළේ. ඉතින් පාඩම ආරම්භ කරන්නට මත්තෙන් මම පොඩි වචනයක් කියන්නට ඕන. මේ පාඩම් මාලාව ඔබට සාර්ථකව කරගෙන යන්නට නම් මේ වැඩසටහන් පෙළ නොකඩවා නරඹන්නට ඕන. ඉතින් ගැමි ටීවී YouTube නාලිකාව ඔස්සේ සෑම බදාදාකම හවස පහට අපි පාඩමක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මේ වැඩසටහන් ටික පෙළ ගැස්මක් හැටියට දිගින් දිගටම නරඹලා ඔබේ දැනුම වැඩි කරගන්න කියලා අපි මතක් කරනවා. ඉතින් පුංචි වෙලාවක් ඔබේ ජීවිත කාලේ දවසකට විනාඩි 5ක් 10ක් 15ක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා නම් ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. නිකන් ලැබෙන කිසි දෙයක් නැහැ. අපි කැපකිරීමක් මහන්සියක් දරුවොත් විතරයි එහි ප්‍රතිඵලයක් අපිට ගන්නට පුළුවන් වෙන්නේ. එතනම් පළවෙනි පාඩමේදී මම ආද ඔබ වෙත ගෙනාවේ බොහොම සරල වගන්ති කීපයක් නිර්මාණය කර ගන්න ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන්නට. එදිනෙදා කතා බහේදී වගේම අපි නිතර භාවිත කරන වචන දෙකක් සිංහල භාෂාවේ අපි භාවිත කරන වචන දෙකක් භාවිත කරලා ඒ වචන දෙක ආස්ත්‍රීන් ඉංග්‍රීසි වගන්ති නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් මා කියන්නට ඕන මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව බොහෝ හසල දැනුම් තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් අත්දැකීමක් ලබා ගන්නට ඕන ඔබ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ පරතරයට අපි හැම කෙනෙකුටම යන්නට ලේසි නෑ. ඒකට අපි ලොකු කැපකිරීමක් කරන්නට ඕන. අපි හැමතෙදාම මේ වෙනුවෙන් මහන්සි වෙන්නට ඕන. ඉතින් මම දන්න දේ ඔබට උගන්වන්නටයි යන්නේ, ඔබට කියා දෙන්නට යන්නේ. මා විශ්වාස කරනවා මා දන්න දේ ඔබ අල්ලගත්තොත් ඔබට හොඳ ගමනක් යන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය ඇතුව අපේ වැඩසටහන් පෙළත් එකතු වෙන්න කියලා මා බොහොම ගෞරවයෙන් ඔබට මතක් කරනවා. ඉතින් මා මුලින් කිව්වා වගේ අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්නවා තියෙනවා කියන වචන දෙක ආශ්‍රය කරගෙන මුල් කරගෙන මේ වචන දෙක තුලින් කොහොමද අපි ඉංග්‍රීසි වගන්තියක් ගොඩනගා ගන්න කියන එක පිළිබඳව ඔබට කියා දෙන්නද. ඉන්නවා තියෙනවා කියන අදහස නැත්නම් මේ වචන දෙක අපි නිතර එදිනෙදා භාවිත කරනවා ගෙදර දොරේ කතා බහේදී නිතරම භාවිත කරනවා. මා මුලින්ම ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි මේ ඉන්නවා තියෙනවා කියන වචන දෙක අපි එදිනෙදා භාවිත කරන අවස්ථා තුනක් අපිට තියෙනවා. අවස්ථා තුනක් අපිට මුණ ගැහෙනවා. ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔබටම තේරෙයි මේ අවස්ථා තුන කොච්චර පැහැදිලිද කියලා. පළවෙනි අවස්ථාව තමයි අපි සාමාන්‍යයෙන් දන්න අපට අවබෝධයක් තියෙන පුද්ගලයෙක් ගැන කතා කරන්න, එහෙමත් නැත්නම් අපට අවබෝධයක් තියෙන අපි ටිකක් හරියට දන්න දෙයක් පිළිබඳව කතා කරන්න. ආපහුම කියන්නම් පුද්ගලයෙක් පිළිබඳව අපිට අවබෝධයක් තියෙන, අපිට වැටහීමක් තියෙන, අපි දන්න පුද්ගලයෙක් ගැන, එහෙමත් නැත්නම් අපට අවබෝධයක් තියෙන අපි දන්න දෙයක් පිළිබඳව කතා කරන්න ගියාම අපි කියනවා ඉන්නවා තියෙනවා කියලා. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි අපට අවබෝධයක් නැති, අපට වැටහීමක් නැති, අපි හරියට නොදන්න පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් දෙයක් යම් තැනක තියෙනවා ඉන්නවා කියන අදහස ප්‍රකාශ කරන්න. ඉතින් තුන්වෙනි අවස්ථාව තමයි අපිට අයිතියක් තියෙන, අපිට අයිතිවාසිකමක් පෙන්වන්නට පුළුවන් අදහසක් මතුවෙන පරිදි ඉන්නවා තියෙනවා කියලා අපි එදිනදා කතා බහේදී බොහෝ විට අපි කතා කරනවා. ඉතින් මේ අවස්ථා තුන වෙන වෙනම අපි හොඳට හඳුනාගත්තොත් ද්වේපතේ ඔබට ඉතාමත්ම පැහැදිලිව මේ වගන්ති රටාව ගොඩනගා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මා ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ, මා ඔබට කියලා දෙන්න කියන්නේ මේ අවස්ථා තුනෙන් පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ තාම සරලව ගත්තොත් අපිට හොඳ අවබෝධයක් තියෙන, අපේ වටපිටාවේ ගැවසෙන, අපිත් එක්කම ජීවත් වෙන පුද්ගලයන් පිළිබඳව, එහෙමත් නැත්නම් දේවල් පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක තමයි මා මුලින්ම අද ඔබට කියලා දෙන්නට යන්නේ. ඉතින් මේ ඉන්නවා තියෙනවා කියන අදහස මතු කර ගන්නකොට
බලන්නකෝ දැන් අපි ගෙදර අම්මා තාත්තා ගැන අයියා නංගි අක්කා මල්ලි ගැන එමත් නැත්නම් අල්ලපු ගෙදර මාමා ගැන නැන්දා ගැන නැත්නම් අංකල් ගැන ආන්ටි ගැන අපිට අවබෝධයක් තියෙනවා පන්ති ගුරුවරයා ගැන අවබෝධයක් තියෙනවා ඔයාගේ යාළුවා ගැන අවබෝධයක් ඔයාට තියෙනවා එතකොට ඒ දේවල් පිළිබඳව නැත්නම් ඒ පුද්ගලයන් පිළිබඳව කතා කරද්දී අපිට මේ රටාව ගන්නට පුළුවන් මොකද අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා ඒගොල්ලෝ ගැන අපි දන්නේ ඒ වගේම තමයි දෙයක් ගැන කතා කරද්දී ඔයාගේ ෆෝන් එක වෙන්න පුළුවන් ඔයාගේ පෑන පැන්සල වෙන්න පුළුවන් ඔයාගේ පොත වෙන්නට පුළුවන් ඔයාගේ පුටුව මේසය වෙන්නට පුළුවන් ඔයාගේ පන්ති කාමරය වෙන්න පුළුවන් ඔයාගේ ඔයා නිදා ගන්න ඇඳ ගැන වෙන්න පුළුවන් ඔයා භාවිතා කරන මෙවලමක් තුවාය ගැන වෙන්නට පුළුවන් ඉතින් මේ විදිහට ඔබට අවබෝධයක් තියෙන ඔයා දන්න දේ ගැන කතා කරද්දී තියනවා කියන අදහස අපිට ගන්නට පුළුවන් දැන් ඔබටම තේරෙනවා මේ ඉන්නවා කියලා කියන්නේ ප්‍රාණවාචී නැත්තම් පණ ඇති දෙයක් ගැන කතා කරද්දී පුද්ගලික ගැන කතා කරද්දී තමයි අපට මේ ඉන්නවා කියන අදහස අපිට ගොඩනගා ගන්න පුළුවන් තියෙනවා කියලා කියන්නේ අප්‍රාණවාචී දෙයක් පිළිබඳව යම් මෙවලමක් යම් දෙයක් ගැන කතා කරද්දී තමයි අපට තියෙනවා කියන අදහස ගන්නට පුළුවන් වෙන්නේ ඉතින් අවර මම හිතනවා පැහැදිලි අපි කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා ආපහු බැලුවොත් අපි කතා කරන්න යන්නේ අපට අවබෝධයක් තියෙන අපි හොඳට දන්න පුද්ගලයන් ගැන හෝ එහෙමත් නැත්නම් දේවල් ගැන ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. දැන් මෙවැනි වගන්තියක් ගොඩනගා ගන්නකොට ඔයාට වැදගත්ම වෙන දේ තමයි ක්‍රියාපදය. දැන් මේ ඉන්නවා කියන්නේ තියෙනවා කියලා කියන්නේ අපට මේ වගන්ති රටාවේ හම්බ වෙන ක්‍රියාපද දෙක. ඉතින් මේ සඳහා ඉංග්‍රීසියේදී යොදා ගන්න වචන මොනවද කියලා ඔයා හිතන්නට ඕනේ. මෙහිදී අපි යොදා ගන්න වචන තමයි ඔබ දන්නවා පාසලේදී ඉගෙන ගන්නකොට නැත්නම් ඔබ පොතපත කියවද්දී ඔබට මුණ ගැහිලා ඇති ඉංග්‍රීසියේ තියෙන අපට උපකාරක ක්‍රියාපද නැත්නම් helping verbs කියලා අපි කියනවා ක්‍රියාපද තුනක් විශේෂයෙන්ම is am are කියලා is am are කියලා ක්‍රියාපද තුනක් අපට මුණ ගැහෙනවා මේ is am are කියන ක්‍රියාපද තුන තමයි මෙතනදී අපි මේ ඉන්නවා තියනවා කියන අදහස මත කරගන්න යොදා ගන්න ක්‍රියාපද තුන. ඉතින් අපි ඊළඟට හඳුනා ගන්නට ඕන මේ ක්‍රියාපද තුන කා එක්කද අපි භාවිතා කරන්නේ. That is very important part of the sentence. වගන්තියේ වැදගත්ම කොටස තමයි ඒක. කා එක්කද අපි මේ ක්‍රියාපද තුන භාවිතා කරන්න කියලා හොයාගන්න එක. ඉතින් අපි ඉන්නවා තියනවා කියන අදහස මේ වචන තුනේම අර්ථය එකයි. තේරුම එකයි is කිව්වත් ඉන්නවා තියෙනවා am කියලා කිව්වත් ඉන්නවා තියෙනවා are කියලා කිව්වත් ඉන්නවා තියෙනවා ඉතින් මම මෙතන කියන්න ඕනේ මේ වචනවල තව අර්ථ බොහෝ තියෙනවා භාවිතයේදී මේ වෙනත් අර්ථ තියෙනවා නමුත් අපි අද මූලික ඉලක්කය කරගෙන මේ ඉන්නවා තියෙනවා කියන අදහස මේ වචනවලින් මතු කරගනි ඉතින් is කියන පදය අපි භාවිතා කරනවා ඒක වචන නාම පදත් එක්ක ඒක වචන නාම පදත් එක්ක එමත් නැත්නම් වගන්තිය පටන් ගන්න කතෘ පදයේ හැටියට අපි ගන්න ඒක වචන නාම පදත් එක්ක කතෘ පදත් එක්ක අපිට මේක යොදා ගන්නට පුළුවන් උදාහරණ කීපයක් අපි දෙන්නට පුළුවන් ඔබට තිරේ දකින්න පුළුවන් මේ උදාහරණ කිහිපෙම is එක අපි භාවිතා කරනවා he she it කියන පද ඒ වගේම අපිට පුද්ගල නාම විදිහට නිමල් කමල් ඒ වගේ ගන්නට පුළුවන් our teacher our mother our father my friend වගේම our manager our principal my english book දෙයක් ගැන කතා කරනවා ඒ වගේම my your umbrella මෙන්න මේ විදිහට දෙයක් පිළිබඳව හෝ පුද්ගලයෙක් ගැන අපිට අවබෝධයක් තියෙන කතා කරද්දී අපිට is කියන එක ගන්න පුළුවන් ඔබ දන්නවා කුඩා කාලේ ඉඳලම am කියන පදේ අපි භාවිතා කරන්නේ i එක පමණයි. එතකොට i කියන පදයත් එක්ක am කියන පදය අපි යූස් කරනවා. a කියන පදේ අපි භාවිතා කරන්නේ ඉන්නවා තියනවා කියන එක බහුවචන රූපී පදත් එක්ක, නාම පදත් එක්ක නැත්නම් කතෘ පදත් එක්ක. එතකොට අපිට we, you, they කියන මූලික පද ටික අපිට හමු වෙනවා. ඒවත් එක්ක අපි a කියන පදේ භාවිතා කරනවා. ඊට පස්සේ බහුවචන රූපයෙන් අපිට ගන්න පුළුවන් my friends our parents girls boys like that අපිට ගන්නත් පුළුවන් ඒ වගේම our class pupils my books your pencils අන්න ඒ වගේ වචන අපිට එවැනි උදාහස් කරනක් අපිට භාෂාවේ හමු වෙනවා ඒ ඕනෑම පදයක් අපිට මේ විදිහට ගන්නත් පුළුවන්
බහුවචන රූපයෙන්. එතකොට මෙන්න මේ අවස්ථා තුන තමයි අපිට මේ ඉන්නවා තියනවා කියලා කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසියේදී අපිට යොදා ගන්න පුළුවන් ක්‍රියාපද. එතකොට අපි ඊළඟට අවධානය යොමු කරන්න මේ ටික හොඳට ඔබ අවධානයට ගන්නට ඕන. මම ඊළඟට ඔබේ අවධානය යොමු කරන්නේ දැන් මේ උපකාරක ක්‍රියාපද එහෙමත් නැත්නම් මේ අදහස ඉන්නවා තියනවා කියලා ප්‍රකාශ වෙන ක්‍රියාපදය භාවිත කරන විදිහ අපිට චුට්ටක් ඉගෙන ගන්නට වෙනවා. දැන් මම මේ ක්‍රියාපදයක් භාවිතා වෙන්නේ කා එකද කියන එක මේ මේ සටහනේදී මම ඔබට පෙන්නුවා. මේ chart එකක් අපි දීලා තිනේ. chart එකේ තියෙනවා ඒකවචන කර්තෘපද, ඊළඟට අයි කියන කර්තෘපදය, ඒ වගේම බහුවචන රූපී කර්තෘපද කොයි විදිහටද ඒ වචනත් එක්ක යොමු වෙන්නේ කියන එක අපි මේ chart එකේදී ඔයාලට පෙන්වනවා. ඊළඟ මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ වචන එකතු කරගෙන වගන්තියක් පෙළගස්සන්නට ඕනේ. වගන්තියක් පෙළගස්සන්නට ඕන. දැන් අපි දන්න කෙනෙක් ගැන, දන්න දෙයක් ගැන පුංචි වගන්තියක් ගොඩනගා ගන්න ආකාරය අපි ඉගෙන ගන්නට ඕන. මේ සඳහා ආදීපුතේ වාට මම පොඩි පද ගැලපුම් සටහනක් දීලා තියෙනවා. පද ගැලපුම් සටහනක් කියලා කියන්නේ කොයි විදිහයකද වගන්තියේ වචන එකතු වෙන්නට ඕන. ඒ ක්‍රමය අපිට හරියට මතක තියෙනවා නම් කවදාවත් දීපුතේ අපිට මේ වගන්ති ක්‍රමය වරදින්නේ නැහැ. එනිසා මම පද ගැලපුම් සටහනක් වාට දීලා තියෙනවා. නැත්නම් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා මේ වගන්ති රටාවේ. මුලින්ම අපි ලියන්නේ ඒ රටාව තුල මුලින්ම අපි ලියන්නේ අපි දන්න පුද්ගලයා පිළිබඳව. එහෙම නැත්නම් දන්න දේ. Our father නම් තාත්තා ගැන තමයි අපි මුලින්ම ලියන්නේ. Our father කියන එක. Our teacher නම් our teacher කියන එක. He කියලා ගත්තා නම් he කියන එක. එතකොට ඒ වචනය අපි මුලින්ම ගන්නවා. අපි ඒක සටහනේ දීලා තියෙනවා subject කියලා. ඊළඟට අපි ගන්නට ඕන ඒ අපි ලියන කර්තෘපදයට අනුව එන ක්‍රියාපදය. අර අපි මුලින් ඉගෙන ගත්ත උපකාරක helping verbs කියලා අපි දුන්න is, am, are කියලා අපට හම්බ වෙන අන්න ඒ ක්‍රියාපදේ මෙතන ප්‍රධාන ක්‍රියාපදේ හැටියට තමයි පෙනී හිටින්නේ. අන්න එතකොට අන්න ඒ ක්‍රියාපද තුනෙන් කර්තෘට අනුව ක්‍රියාපදයක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඒකවචන කර්තෘපදේ නම් is කියන එක. වගේම i නම් එතන තියෙන්නේ am කියන එක. ඒ වගේම බහුවචන රූපී කර්තෘපදයක් නම් ආ කියන පද අපි තෝරා ගන්නට ඕන. එතන මම දීලා තියෙනවා දෙවෙනුවට. ඊට පස්සේ තුන්වෙනුවට වගන්ති අවසන් කරන්න නම් ඒ පුද්ගලයා ඉන්න තැන, එහෙම නැත්නම් අපි කතා කරන දේ තියෙන තැන අපි ප්‍රකාශ කරන්නට ඕන. ඒ නිසා මම දීලා තියෙනවා place o end of the sentence. ඒ ස්ථානය හරි එහෙමත් නැත්නම් වැකිය අවසානය අපි එතනදී සඳහන් කරන්නට ඕන. ඉතින් මේ ටික මේ ස්ට්‍රක්චර් එක පහට හොඳට මතක තියෙනවා නම් කිසිම වෙලාවක මේ වගන්තිය වරදින්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳට මේක අවධානයට ගන්නට ඕන. ඉතින් ඔයාලට තේරෙනවා මේ 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 රටාව, මේ කතා රටාව නැත්නම් මේ වගන්ති රටාව ඉතාම සරලයි. Very simple. හැබැයි ටිකක් කැප වෙලා හිතේ තියා ගන්නට ඕන. ආධුනිකයෙක් හැටියට ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් මේ වගන්ති රටාවෙන් ඔබට ආසාවක් ඇති වෙනවා ඉංග්‍රීසි භාෂාව ෆලෝ කරන්න, ඉගෙන ගන්න, ඒ තුලින් ඉස්සරහට යන්න පොඩි හයියක් ඔබට ඇති වෙනවා. මේක හරි සරලයිනේ කියලා. ඒ නිසා තමයි අපි බොහොම මේ අර අපි කියනන්නේ මහ ප්‍රාණ ගැන කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් අමාරු දේවල් කතා කරන්න යන්නේ නැහැ. එහෙම වුණාම තමයි අපිට ඉංග්‍රීසි එපා වෙන්නේ, ඉගෙන ගන්න ආසාවක් නැති වෙන්නේ, මේක පැත්තකට දාලා ඉන්න හිතෙන්නේ. ඒ නිසා බොහොම සරල දෙයක් අපි ළඟ තියෙන මේ වටපිටාවේ ගැවසෙන දේවල් වලින් අපි මේ වගන්තිය ගොඩනගා ගන්නකොට අපට ආසාවක් ඇති වෙනවා ටික ටික මෙවැනි දේ කරන්න. හොඳයි අපි උදාහරණ කීපයකට යමු. එතකොට මම හිතනවා පුතාට තේරුම් ගන්න පුළුවන් ඔයාලට කොහොමද මේ වගන්තිය ගොඩනගා ගන්න කියලා. දැන් අපි උදාහරණයක් ගමු. ඔහු මෙතන ඉන්නවා. ඔබට මේ උදාහරණ වගන්ති ටික දකින්න පුළුවන් තිරේ. ඉතින් අපි බලමු පළවෙනි උදාහරණය. ඔහු මෙතන ඉන්නවා. දැන් ඔයාට තේරෙනවා මේ වගන්තියේ කර්තෘ කවුද, ක්‍රියාව මොකක්ද කියලා. ඔහු කියලා කිව්වම අපිට පේනවා මේ කර්තෘ පදේ ඒකවචන රූපයෙන් තියෙන්නේ. ඔහුනේ එක්කෙනයි. ඊළඟට ඉන්නවා කියන ක්‍රියාපදේ අපිට තේරෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ඉන්නවා කියලා කියන්න එක්කෝ is, එහෙම නැත්නම් am, එහෙම නැත්නම් are. ඒ අනුව මෙතන කර්තෘ පදේ ඒකවචනයි. එහෙනම් අපිට යොදා ගන්නට වෙන්නේ is කියන ක්‍රියාපදය. එතකොට ඊළඟට වගන්තිය අවසන් කරන්න අර ස්ට්‍රක්චර් එක මම ඔයාලට දුන්න පද ගැලපු සටහනක එහි අවසානයේ තියෙන්නේ place එක, ඉන්න තැන කියන්නට ඕනේ.
මගන්ති අවසන් වෙන්නේ මේ විදිහටයි. මම අවසන් කරද්දී අපිට ස්ථානීය කියන ඉතින් බල බලන්න සිංහල වගන්තිය ඔහු මෙතන ඉන්නවා. ඉතින් දැන් ඔයා දන්නවා දැන් අපිට වචන ඉගෙන ගන්නට උනොත් දෙපොත ඒක අමතක කරන්න එපා. ඉංග්‍රීසි වැකි හදා ගන්න නම් අපි ළඟ හොඳ වචන සෙට් එකක් තියෙන්නට ඕනේ. වොකැබුලරි එකක් තියෙන්නට ඕනේ. අපි වර්ඩ් බෑන්ක් එකක් අපි ළඟ කලෙක් කර ගන්නට ඕනේ. නේද? සල්ලි එකතු කරනවා වගේම වචනත් අපි එකතු කරන්න ඕනේ. ඒක පුරුද්දක් කරගන්න. දවසට වචන හතර පහක් හොයා ගන්න. කොහෙන් හරි හොයාගෙන ඔයාගේ වචන බැංකුවේ තැම්පත් කරගන්න මතක තියා ගන්න ඕනේ. ඉතින් දැන් අපිට ඔහු කියලා කියන්නේ he ඉන්නවා කියන අදහසයි ළඟට අපිට ලියවෙන ක්‍රියාපදය he is. ඊට පස්සේ මෙතන මෙහි ඉන්නවා කියන අදහසයි තියෙන්නේ. ඒ අනුව අපිට වගන්තිය ගොඩනගා ගන්න පුළුවන් ස්ට්‍රක්චර් එකට අනුව he is here. he is here. දෙවෙනි උදාහරණය බලන්න. ඒගොල්ලෝ ගෙදර ඉන්නවා. ඉතින් හරි පහසුයි. ඒගොල්ලෝ කියලා කිව්වම වගන්තිය බහුවචන රූපය අපිට මතු වෙනවා. එහෙමනම් දැන් ඔයා දන්නවා ක්‍රියාපදයේ ආ කියලා. ආ කියලා කියන්නේ ඉන්නවා කියන අදහස නේද? එතකොට මම ගොඩක් කලකට ඔයගත් එක කතා කරන්නේ මේ කතා කරන විදිහටමයි අපි මේක යන්නේ. නැත්තම් සිංහල වගන්ති රටාව අනුව මෙහෙම ඉන්නවා කියලා කියන්න බෑ අපිට. ඒ නිසා සරලව මම ඒකයි කිය අර මහා ප්‍රාණ අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ. අපිට බොහොම ලෙන්ගතු විදිහට දැනෙන විදිහටයි මේක කියා දෙන්නේ. ඒගොල්ලෝ ගෙදර ඉන්නවා. They are at home. අන්න අලුත් වචනයක් ආවා at. එතකොට දැන් අපිට තේරෙනවා මේ ඉන්න තැන කියද්දි බොහෝ වෙලාවට අපි භාවිතා කරනවා නිපාත පදයක්. නිපාත පදයක්. prepositions. එතකොට නිපාත පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා, ඒවා මොනවද කියලා අපිට ඉගෙන ගන්න වෙනවා. ඉදිරියේදී මම ඔයාට කියලා දෙනවා මේ නිපාත පද මොනවද, කොහොමද අපි ඒවා භාෂාවේ භාවිතා කරන්නේ කියන එකත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. දැනට අපි මූලික අවධානය දෙමේ ඉන්නවා තියනවා කියන වචන දෙක භාවිතය පිළිබඳව. ඒ නිසා දැන් බලන්න ඒගොල්ලෝ ගෙදර ඉන්නවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් they are at home. එයි අපි ආගත්තේ කර්තෘ පදයේ බහුවචන රූපේ නිසා. තුන්වෙනි වගන්තිය අපේ ගුරුවරයා පන්තියේ ඉන්නවා කියනකොටම ඔයාට තේරෙනවා අපේ ගුරුවරයා කියන අදහස මෙතනින් පෙන්නේ ඒකවචන රූපේ. ඒ අනුව our teacher is කියන ක්‍රියාපදයයි අපි භාවිත කරන්නේ in the class or in the classroom. Our teacher is in the class. හතරවෙනි වගන්තිය බලන්න මම මෙහි නේද? දැන් සමහරට අම්මා කතා කරන්න පුළුවන් තාත්තා අඬ ගහන්න පුළුවන් ඔයාට පුතේ ඔයා කොහෙද කියලා. පුතේ ඔයා කොහෙද? එතකොට එකපාරටම උත්තරයක් දෙන්න බුණා මම මෙහි. අදහස තියෙන්නේ මම මෙහි කියලා නැවතුණා. හැබැයි ඊතර අදහසක් තියෙනවා මම මෙහි ඉන්නවා. මම මෙහි කියලා වචන දෙක ගත්තොත් එහෙම I here කියලා විතරයි කියන්න පුළුවන්. I here එහෙම ගත්තොත් එහෙම ක්‍රියාපදයේ මිසි නේද? ක්‍රියාපදය අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් තේරෙනවා මම මෙහි කියලා කිව්වම සිංහල වගන්තියේ හැබැයි හැඟවිලා තියෙනවා, සැඟවිලා තියෙනවා, ඉන්නවා කියන එක මම පුතාට පෙන්නලා තියෙනවා. වරහන් ඇතුලේ ඉන්නවා කියන අදහස. ඒ කියන්නේ ඒක සම්පූර්ණ කියන්නට ඕන. ඉංග්‍රීසියෙන් අපිට හංගලා කියන්න බෑ සිංහලේ වගේ. සිංහලේ වගේ එහෙම හංගන්න බෑ. එතකොට මෙහි ඉන්නවා කියන ක්‍රියාපදය තියෙනවා. එතකොට මම මෙහි I'm here. I'm here near the well. මම මෙහි ළිඳ ළඟ. මම මෙහි කාමරේ. I'm here in the room like that. You can use අනේ විදියට ඔයාලට භාවිත කරන්නට පුළුවන්. ඒක බොහොම සරල ක්‍රමයක් තියෙනවා. දැන් බලන්න ඊළඟ උදාහරණය. අපේ ළමයි අඹ ගහ යට ඉන්නවා. දැන් ළමයි සෙට් එක ගිහිල්ලා අඹ ගහ යට ඉන්නවා. දැන් ඔයාට අවබෝධයක් නැද්ද ළමයි ගැන? අවබෝධයක් තියෙනවා. අපේ ළමයි කියලා අපි කිව්වේ. එහෙනම් අපි දන්නවා අපේ දරුවෝ ගැන. ඒ නිසා අපිට ගැටලුවක් නැතුව මෙතනදී බහුවචන රූපේ පෙන්වන නිසා ආ කියන පදේ භාවිත කරන්න පුළුවන් ඉන්නවා කියලා කියන්න. ඒ අනුව අපිට කියන්නත් පුළුවන් අපේ ළමයි අඹ ගහ යට ඉන්නවා. Our children are under the mango tree. Under කියලා කියන්නේ අන අපි නිපාත පදයක් එතන යොදාගත්තා. ඉන්න තැන ප්‍රකාශ කරන්නට. ඉතින් ඒ නිසා මේවා ගැන අවබෝධය අපි ටිකෙන් ටික හදාගමු. මම දන්නවා පුතාට එකපාරට මේක ගොඩනගා ගන්න බෑ. ඔයා මේකට මහන්සි වෙන්න ඕන කියලා මම මුලින්ම කිව්වා. හොඳයි. උදාහරණ වගන්තිත් එක්කම මම ඔයාව කැඳවගෙන යන්නේ. දැන් අපි ඊළඟට බලන්න ඕනේ මේ අපි ඔච්චරලා කතා කරේ පුද්ගලයෙක් පිළිබඳනේ, පුද්ගලයන් ගැනනේ. ඒ වගේම අපි තව උදාහරණ තුනක් කරන් බලමු දේවල් පිළිබඳව. අපිට අවබෝධයක් තියෙන දෙයක් තියෙන තියෙනවා කියලා කියන්නේ. දැන් බලන්න මගේ ඉංග්‍රීසි පොත ඔයාගේ මේසේ උඩ තියෙනවා. දැන් මගේ ඉංග්‍රීසි පොත ගැන මට අවබෝධයක් තියෙනවා. මම දන්නවා ඒක මගේ. ඒ නිසා තමයි මගේ කියලා කියන්නේ. මගේ ඉංග්‍රීසි පොත.
තියෙන තැනත් මම දන්නවා කොහෙද තියෙන්නේ ඔයාගේ මේසේ උඩ ඒ අනුව අන්න තියෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්න ඕන අපි ඉංග්‍රීසියෙන් හදා ගන්නවා වගන්තිය my english book my english book එතකොට මගේ ඉංග්‍රීසි පොත දැන් තියෙනවා කියලා කියනවනะ අර structure එක අමතක කරන්න එපා මම දුන්න පද ගැලතුම් සටහන අමතක කරන්නට එපා කර්තෘ පදේ ඒකවචන නම් ඉන්න දේ හෝ තියෙන දේ ඒකවචන නම් අපි ගන්නෙ is කියලා දැන් ඔයාට මතක තියෙනවා ඒ අනුව my english book is on your table on your table on කියලා කියන්නේ නිපාත පදේ උඩ කියන එකයි ඒ අනුව on your table ඔයාගේ මේසේ උඩ දෙවෙනි වගන්තිය බලන්න ඔයාගේ බැංකු පොත මෙහි තියෙනවා ඔයාගේ බැංකු පොත මෙහි තියෙනවා එතකොට අවබෝධයක් තියෙනවා එයාගේ බැංකු පොත කියලා මම දන්නවා ඒ නිසා තමයි මම මේ කියන්නේ ඔයාගේ බැංකු පොත මෙහි තියෙනවා your bank account book is here your bank account book is here බැංකු පොත කියලා ගම ඒක වචනයි ඔයාලගේ පුටු රැසීම් ශාලාවේ තිබෙනවා ඔයාලගේ පුටු රැසීම් ශාලාවේ තියෙනවා දැන් දන්නවා ඔයාලගේ පුටු තියෙන්නේ කොහෙද තියෙන තැන අපි හරියට අවබෝධයක් තියෙනවා තියෙන්නේ රැසීම් ශාලාවේ එයානෝ අපිට ඉංග්‍රීසි වැකිය හදලා අපි බලන්න කර්තෘ පදේ නැත්නම් මෙතන මුලින් පෙන්නන නාම පදේ බහුවචනයි ඒ අනුව අපිට බහුවචන ක්‍රියාපදේ තෝරා ගන්නට වෙනවා your chairs ඔයාලගේ your chairs are in the assembly hall assembly hall එතකොට රැසීම් ශාලාවේ තියෙන්නේ ඒ අනුව අපිට වගන්තිය නිර්මාණය කරගන්නට අවස්ථාව තියෙනවා ඉතින් මම ඔයාලට මෙතෙක් වෙලා කතා කරලා කිව්වේ පැහැදිලි කළේ මේ ඉන්නවා තියෙනවා කියන අදහස ඒකවචන රූපයේදී හා බහුවචන රූපයේදී ඒ වගේම පණ ඇති දෙයක් ගැන කියද්දි හා පර නැති දෙයක් ගැන කියද්දි කොයි විදිහටද භාෂාවේ අපි භාවිත කරන්නට ඕන කියන එක පිළිබඳව තමයි අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ හොඳයි ඒ තියෙනවා කියලානේ දැන් ඔයා කොහොමද නැහැ කියලා කියන්නේ නේද අපි ඊගෙන හිතන්න ඕනේ නෑ මට අවබෝධයක් තියෙනවා මම දන්න දෙයක් ම අදාළ තැනක නෑ එතකොට අපි ඒක ප්‍රකාශ කරන්න කොහොමද දැන් මම ඔයාට කියා දෙන්න යන්නේ මෙවැනි වගන්තියක් නැත යන අර්ථයට හරවා ගන්න විදිය ඉතින් අපිට තියෙන කාලයත් එක්ක මම මේක පැහැදිලි කරන්නේ ලොකු වෙලාවක් අපිට ගන්නට බෑ මම දන්නවා අපිට එහෙම ලොකු කාලයක් ගත කරමින් මේ වැඩසටහන ඔබ වෙනුවෙන් කරන්න අමාරුයි ඔබටත් කාලය හරි වටිනවා ඒ නිසා අපි ඉතින් පැහැදිලි කිරීම හොඳට ඔබ ඔළුවට ගන්න මේ නැහැ කියන අදහස ඔයා මතු කරගනිද්දි අපිට හරිම පහසුයි කරන්න තියෙන්නේ මෙච්චරයි අපි අර දීලා තියෙන ස්ට්‍රක්චර් එක පොඩි වෙනසක් කරගන්නවා බලන්න මම ස්ට්‍රක්චර් එකක් මෙතන වෙනම දීලා තියෙනවා නැත්නම් පද ගැලපුම් සටහන මුලින්ම කර්තෘ පදේ නැත්නම් අදාළ දේ ගැන ලියන ඊට පස්සේ අපි යොදා ගන්න ක්‍රියාපදයට not කියන පදේ එකතු කරනවා is not am not are not මේ විදිහට අපිට භාවිත කරන්න පුළුවන් කතා බහ කරද්දී සමහරලාට අපි මේවා කෙටි කරලා ගන්නවා is not isn't are not aren't ආදි වශයෙන් එතකොට හරිම ලේසියි අපි කරේ මොකද්ද ක්‍රියාපදයට පස්සේ not එකතු කරේ අනිත් ඒවා විනාශ වෙන්නේ නැහැ අර ස්ට්‍රක්චර් එකමයි නැත්නම් අද අර පර පද ගැලපුම් සටහනමයි අපි යොදා ගන්නෙ වෙනසක් ඇති වෙන්නේ නැහැ ඉතින් මේ මතකය තියාගෙන අපි බලමු තාත්තා කාමරේ නැහැ අපිට කියන්න තාත්තා කාමරේ නැහැ නේද කෙනෙක් අහනවා තාත්තා කාමරේ ඉන්නවද නෑ නෑ තාත්තා කාමරේ නැහැ තාත්තා කාමරේ නැහැ එතකොට මේ නැහැ කියන අදහස අපිට කියන්නට පුළුවන් අර දැන් දන්නවා කතා කරන්නේ එක්කෙනෙක් ගැන තාත්තා ගැන ඉතින් ඒ නිසා is not අපිට ක්‍රියාපදය නැත යන අර්ථයට හරව ගන්න පුළුවන් Tata is not in the room. Tata is not in the room. Malli minduli ne? Then it. Kederi ngahano malli ko ke? Malli minduli inno ad? Malli minduli ne? Na apni English me kya ada ganer puluang? Malli is not in the compound. Compound kyan kyan? Midula. Eba deta apita yard ke lag ganer puluang? Tiap loko midula na. Ilang me kya balan? Ape lamai kederi ne? අපේ ළමයි කියනකොට අපිට තේරෙනවා මෙතන තියෙන බහුවචන රූපී අදහසක් කර්තෘ පදේ බහුවචනයි ඒ අනුව our children are not at home our children are not at home are not බහුවචන රූපී ක්‍රියාපදය අපි භාවිත කරලා එයට not කියන පදේ එකතු කළා බොහොම සරලව අපිට වැකිය ගොඩනගා ගන්නට පුළුවන් මගේ තුවාය දොර උඩ නැහැ බලන්න නැත යන අදහස මගේ තුවාය දොර උඩ නැහැ එතකොට කියන්න පුළුවන් my towel is not on the door
පස්වෙනි වැකිය බලන්න ඔයාගේ හැඳුනුම්පත ලාච්චුවේ නැහැ ඔයාගේ හැඳුනුම්පත ලාච්චුවේ නැහැ your identity card is not in the drawer ඔයාගේ හැඳුනුම්පත ලාච්චුවේ නැහැ දැන් ඔයා දන්නවා නැත යන අර්ථයට හරවගන්නේ කොහොමද කියලා අපි කරන්නේ මොකද්ද ක්‍රියාපදයට පසුව not කියන පදය එකතු කරනවා එතකොට අදාළ වැකිය නැත යන අර්ථයට හර වෙනවා ඉතින් අපි මෙහෙම කොච්චර දේවල් කියනවද කියලා ඔයාම කල්පනා කරලා බලන්න gedara duri නේද ආ පිහියේ කුස්සිය නැහැ කියලා කියනවා නේ අපි දන්නවා අපිට අවබෝධයක් තියෙනවා මගේ බයිසිකලේ මිදුලි නැහැ කියලා කියනවා නේද එහෙම නැත්නම් අපි දන්න සතෙක් ගැන කියන්න පුළුවන් අපේ පූසා gedara නැහැ කියලා කියනවා ඉතින් මේ විදිහට අපි කොච්චර දේවල් එදිනෙදා ප්‍රකාශ කරනවා ඉතින් අපි මේ ක්‍රමය තාම සරලව පුරු වෙන්නට ඕන පුතාර පුළුවන් මේ වගේ සිංහල වගන්ති ලියලා මේට අනුසාරයෙන් ගොඩනගා ගන්න වගන්ති ලියලා ඕන තරම් සිය ගාණක් වැඩි මේ ක්‍රමයට වාට හදා ගන්න පුළුවන්. අපි ඊළඟට ඔයාව ගෙනියන්නේ මේ පාඩම් මාලාවේ තවත් වැදගත් කොටසකට. එයින් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නයක් හදා ගන්න කොහොමද? අපිට ප්‍රශ්න හදන්නත් වෙනවනේ. නේද? ප්‍රශ්නයකදී බලාපොරොත්තු වෙන්නේ අර ඉන්නවා තියනවා කියන එක නේද? හර ලේසි සිංහලේ නම් අගට ක්‍රියාපදයේ අගට දයන්න දාගත්තාම නේද ඉන්නවා ඉන්නවද තියෙනවා තියෙනවද නේ කනවා කනවද යනවා යනවද කරනවා කරනවද හැම ක්‍රියාවකටම පස්සේ දයන්න දාපුවම අදාළ ක්‍රියාව ප්‍රශ්න කරනවා ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා හැබැයි මෙතනත් ඒ වගේ ඉන්නවද තියෙනවද කියලා අපි ප්‍රශ්නේ ගොඩනගා ගන්න කොහොමද කියලා මේ වගන්තියේදී අපි බලමු තර මේ වගන්ති රටාවේ ඒ සඳහාත් මම පොඩි පද ගලපුම් සටහනක් ඔයාලට දීලා තිනවා. ඔයා කරන්න ඕන මේක හොඳට අවධානයෙන් බලන්න. අපි මොනවද කරලා තියෙන්නේ? අර කර්තෘ පදයට පසුව යොදාගත් ක්‍රියාපදය අපි මුලට ගෙනත් තියෙනවා. අර උපකාරක ක්‍රියාපදය කියලා මම කිව්වේ. helping verbs කියලා මම කිව්වේ. නමුත් මෙතන නම් ප්‍රධානියා විදිහට තමයි අපි නිහිටින්නේ. උපකාරයක් විදිහට නෙමෙයි. නමුත් මේ ක්‍රියාපදය අපි කියනවා වැකියේ මුලට එම වැකියේ මුලට අරගෙන අපිට ප්‍රශ්න හදා ගන්න පුළුවන් බලන්න is are ඒ වගේම am කියන පද ටික මුලට අරගෙන ඊට පස්සේ අදාළ කර්තෘ පදේ ලියන හැබැයි මම මෙතන දීලා නැහැ වෙන වෙනම මේ ස්ට්‍රක්චර් එක මතක තියාගන්න is කියලා කිව්වොත් කර්තෘ පදේ අනිවාර්යයෙන්ම ඒක වචන වෙන්න ඕන are කියලා කිව්වොත් කර්තෘ පදේ බහුවචන වෙන්න ඕන am කියලා කිව්වොත් කර්තෘ පදේ අනිවාර්යයෙන්ම i වෙන්න ඕන ඊළඟට මේ පුද්ගලයා හෝ දේ තියෙන තැන ගැන ප්ලේස් එක ගැන අපි කතා කරමු. ඉතින් යනුව බලමු මේ පද ගලපුම් සටහන හිතේ තියාගන්න. ඒකට අනුව අදාළ වචන ටික අපි ගොනු කරගන්න. හරිම පහසුයි. තාත්තා කාමරේ ඉන්නවද? ඕන ප්‍රශ්නයක් ඇහෙනවා. තාත්තා කාමරේ ඉන්නවද? නේද? ඕන වෙලාවක කෙනෙක් ගෙදරදී කතා කරන්න පුළුවන්. ඉතින් දැන් මොකද්ද අපි කරන්නට ඕනේ? පද ගලපුම් සටහන දිහා බලව අපිට පේනවා තාත්තා කියන්නේ ඒක වචන රූපේ. එහෙමනම් අපිට ගන්න තියෙන්නේ ප්‍රශ්න පදයේ හැටියට is බලන්නකෝ මේ උපකාරක ක්‍රියාපද ඉන්න තැන වෙනස් කරපුවාම ඉන්න තැන ඉස්සරහට ආවම නිකම්ම ප්‍රශ්න පදයක් බවට පරිවර්තනය වෙනවා. ඒ අනුව අපි දන්නවා is කියන පදයේ මුලට දාලා is තාත්තා in the room is තාත්තා in the room තාත්තා කාමරේ ඉන්නවද බලන්න දෙවෙන්න මල්ලි මිදුලේ ඉන්නවද is මල්ලි in the compound is මල්ලි in the compound මල්ලි මිදුලේ ඉන්නවද තුන්වෙනි වැකිය අපේ ළමයි ගෙදරද අපේ ළමයි ගෙදරද බලන්න සාමාන්‍යයෙන් එහෙම තමයි අහන්නේ ආය අහන්නේ වැකිය අගට ඉන්නවද කියලා අපේ ළමයි ගෙදර ඉන්නවද කියලා අහනවට වඩා අපේ ළමයි ගෙදරද ඒ අනුව අග තියෙනවා මේකෙත් සිංහල වැකිය තියෙන්නේ මේ ක්‍රියාපදයේ සැඟවිලා ක්‍රියාපදයේ සැඟවිලා අපි අනිවාර්යෙන් ඉන්නවද කියලා අහන්න ඕන නමුත් සිංහල කතා කරද්දී එහෙම අහන ගතිය අඩුවක් තියෙනවා අපේ ළමයි ගෙදරද Are our children at home? Are our children at home? හතරවෙනි වගන්තිය මගේ තුවායේ දොර උඩද බලන්න Is my towel on the door? Is my towel on the door? ඔයාගේ හඳුනුම්පත ලාච්චුවේද? ඔයාගේ හඳුනුම්පත ලාච්චුවේද? බලයි මානවනි. Is your identity card in the drawer? Is your identity card in the drawer? තොර බලන්න හරිම සරලයි අපි ප්‍රශ්න වගත් හැබැයි ඔබ ලියද්දි මතක තියාගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා මේ පද ගලපු සටහනට අනුව මා එක පෙන්නලා තිනවා මතක තියාගන්න ලියනකොට අපි ප්‍රශ්නයක් නම් ලියන්නේ අනිවාර්යයෙන්ම අග ප්‍රශ්නාර්ථය යොදන්නට ඕන අපේ දරුවන්ට ගොඩක් ලාර මේක අමතක වෙන විශේෂයෙන් පාසල් වයසේ යන දරුවන්ට මේක ලියලා පස්සේ බලපුවම ප්‍රශ්නාර්ථය යොදලා නැහැ
එනිසා ඒක අනිවාර්ය අංගයක් වෙනවා ප්‍රශ්නයක් ගොඩනගාදී. හැබැයි ඉතින් කෙනෙක් එක්ක කතා බහ කරද්දී අපිට ප්‍රශ්නාර්ථය පෙන්වන්නට බෑ. අපි අහන විදිහට තමයි එය ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් පුතේ අපි පාඩම් මේ අද දවසේ පාඩමේ අවසන් භාගයටයි මේ පැමිණෙන්නේ. බා අවසාන වශයෙන් ඔබට කියලා දෙන්න යන්නේ අපි මේ ප්‍රශ්න වගන්තිය වල තව රටාවක් තියෙනවා. ඉස්සලා අපි සාමාන්‍ය normal question එකක් ඇහුවේ ඉන්නවද තියෙනවද කියලා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අපි අහනවා. gedara dorin විතර අපි එදිනෙදා කතා කරද්දී අපිට මුණ ගැහෙනවා සිංහලෙන් මේක අහනවා ගොඩක් වෙලාවට මේ නැද්ද? නැද්ද? නේද? තාත්තා gedara නැද්ද? ආ අම්මා gedara නැද්ද? අයියා gedara නැද්ද? මේ විදිහට. හරි? අපි පූසා gedara නැද්ද? නේද? කෙනෙක් අහන්න පුළුවන්. අන්න මේ නැද්ද කියන වචනය භාවිතා කරලා කොහොමද ප්‍රශ්නයක් ගොඩනගා ගන්න කියන එකත් අපි අද දවසේ ඉගෙන ගන්නට ඕන. මොකද මේ වගන්ති ක්‍රම හතරම ඉතාම වැදගත් අපට එදිනෙදා කතා බහේදී සහ මේ භාෂාව ඉදිරියට ෆලෝ කරද්දී ඉදිරියට ගෙනියද්දී ඉදිරියට ඉගෙන ගනිද්දී මේ සරල තැනින් පටන් ගන්න අපි ඉස්සරහට ගියාම අපිට ලොකු හයියක් ලැබෙනවා මේ භාෂාව සංවර්ධනය කරගන්න. ඒ නිසා බලන්න අපි මේ හතරවෙනි ක්‍රමය කොහොමද කියලා බලමු. මේ හතරවෙනි ක්‍රමයේ අපිට තියෙන්නේ අර මා වාට කියලා දුන්න ක්‍රියාපද. අපි වගන්ති යොදා ගන්න is am are කියන ක්‍රියාපද මුලට ගන්නවා. හැබැයි මුලට ගන්නෙ තනියම නෙමෙයි. අර not කියලා අපි අර නෙගටිව් අයිඩියා එකක් දෙන්න හදාගත්ත not කියන පදය මේ ක්‍රියාපදයත් එක්ක එකතු කරනවා. එහෙම එකතු කරලා තමයි ගන්නෙ ඒකේ short form එක. දෙක එකතු කරලා හදාගන්න කෙටි ක්‍රමයේ තමයි අපි ඉදිරියට ගන්නෙ. is not කියන එක isn't කියලා අපි හදා ගන්නවා. are not කියන එක aren't කියලා අපි හදා ගන්නවා. මෙතනදි විශේෂ කාරණයක් මතක් කරන්න ඕනේ. මේ am කියන පදයත් එක්ක not අපිට එකතු කරන්න බැරි නිසා අපි am ඊට පස්සේ අපි දන්නවා subject එක දන්නට ඕන. am i not කියලා තමයි අපි භාවිතා කරන්නේ. ඒක ඔයා විශේෂයෙන් මතක තියාගන්න. මොකද ඒක අර not පදයත් එක්ක join කරන්න සම්බන්ධතාවයක් ඇති කරන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අර මුලින් කියපු දෙක isn't on කිසි ගැටලුවක් නැතුව අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ කර්තෘ පදය, ඊට පස්සේ ඒ නෑ කියන්නේ කොතනද කියලා ප්ලේස් එක, නැත්නම් end of the sentence වගන්ති අවසානයේ අපි භාවිත කරන්න ඕන. ඉතින් බලන්න මම උදාහරණ මේ ඒ සඳහා ඒ වගන්තියක් ගොඩනගා ගන්න ඔයාලට මම පද ගැලපුම් සටහනක් දීලා තියෙනවා. ඒක හොඳට බලන්න. ඒක අවධානයට ගන්න. මේවා පාඩම් කරන්න මතක තියා ගන්න. කොළකැලලක මේක ලියා ගන්න නේද? මේ පාඩම් මාලාව දිගටම ඔබ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කියලා මම දන්නවා. ඉතින් එහෙම ආසාවක් තියෙනවා නම් ඇත්තටම මේක වෙනම පොතක් අරගෙන දවසින් දවස අපි ඔයාලට කියලා දෙන සතියෙන් සතිය ඔයාලට දෙන පාඩම් ටික වෙන වෙනම දෙතුන් වතාවක් හරි මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඒක එකතු කරගන්න. එකතු කරගන්නකොට ටික කාලයක් යද්දී ඔයාලට හොඳ පාඩම් මාලාවක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා මේ මිනිත්තු ගණනාවක වැඩසටහන තුලින්. හොඳයි, මේ පද ගැලපුම් සටහනට අනුව නැත්නම් මේ ස්ට්‍රක්චර් එකට අනුව බලමු අපි නැද්ද කියලා අහන විදිහ. තාත්තා කාමරේ නැද්ද? ආ එතකොට නැද්ද තාත්තා කාමරේ? ඒකයි අපිට අහන්න ඕනේ. එහෙනම් නැද්ද කියන එක මුලට එනවා isn't. isn't තාත්තා in the room? isn't තාත්තා in the room? ඊළඟට බලන්න මල්ලි මිදුලි නැද්ද? isn't Malli in the compound? isn't Malli in the compound? දැන් ඔයා දන්නවා කොහොමද අපි මේක හදාගත්තේ කියලා. ස්ට්‍රක්චර් එක ෆලෝ කරන්න ඒ අනුව අපි දැන් අවබෝධයක් තියෙනවා මේ වගන්ති හදාගන්න විදිය. තුන්වෙනි උදාහරණය බලන්න. මගේ පොත මේසෙ උඩ නැද්ද? මගේ පොත. දැන් ඔයා දන්නවනේ අපි මේ කතා කරමින් ඉන්නේ, ඉගෙන ගනිමින් ඉන්නේ අපිට අවබෝධයක් තියෙන, අපි දන්න පුද්ගලයෙක් ගැන, දෙයක් ගැන කතා බහ කරන එකයි මේ කතා කරන්නේ. ඒ වගන්ති රටාව ගැනයි කතා කරන්නේ. ඒ නිසා මගේ පොත කියලා කොහොම අවබෝධයක් තියෙනවා, ඒක දන්නවා මගේ කියලා. ඒ නිසා මගේ පොත මේසේ උඩ නැද්ද? Isn't my book on the table? Isn't my book on the table? හතරවෙනි වගන්තිය. ඔයාගේ හැඳුනුම්පත ලාච්චුවේ නැද්ද? මම අර එකම වගන්ති ඔයාට නිතර නිතර දෙන්නේ ටික අපිට හුරු වෙනවා. එතකොට ඔයාගේ හැඳුනුම්පත ලාච්චුවේ නැද්ද? Isn't your identity card in the drawer? In the drawer. ලාච්චුවේ නැද්ද? ආගේ හැඳුනුම්පත. අපේ ළමයි ගෙදර නැද්ද? නේද? දැන් ගමනක් ගිහිල්ලා එනකොට ළමයි ටික පේන්නේ නැහැ. ඉතින් එකපාරට අපි යනවා මේ අපේ ළමයි ගෙදර නැද්ද? ඒ වගේ අදහසක්. එතකොට අපිට හදා ගන්න පුළුවන් aren't our children at home? aren't නැද්ද? අපේ ළමයි our children at home. ඉතින් ඉස්සර දැන් aren't කියන පදේ භාවිතා කරන්නේ බහුවචන රූපයත් එක්ක isn't කියන පදේ භාවිතා කරන්නේ
ඒකවචන රූපයත් එක්ක ඔයාට මං මුලිමුත් කිව්වා am කියන පදය කෙටි කරගන්න බෑ not එක්ක ඒ නිසා am I not කියලා හදා ගන්නට ඕන දැන් මම මෙතන නැද්ද නේද am I not here am I not here අන්න එහෙමනම් ඒ විදිහටයි මේ am කියන පදය අපි භාවිතා කරන්නේ ඉතින් අපි ඔය කතා කළේ හතරවෙනි වගන්ති ක්‍රමය ඒ කියන්නේ නැද්ද කියලාත් අපි ප්‍රශ්න අහනවා ප්‍රශ්න වගන්ති ක්‍රම දෙකක් තියෙනවා මූලිකව එකක් සාමාන්‍ය ප්‍රශ්නයයි අනික නැද්ද කියලා අදහසක් මතුවෙන විදිහේ නෙගටිව් අයිඩියා එකක් එක්ක මික්ස් කරගෙන අපි අහන ප්‍රශ්නය තව එකක් තියෙනවා ඒකෙන් මම පාඩම අද දවසේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාට ටිකක් කල්පනා කරන්න බලන්න දැන් සමහරවිට මෙහෙම නේ තවත් විදිහකට ප්‍රශ්නයක් අහනවා ඒ කියන්නේ අපි ප්‍රධාන ප්‍රශ්න පදයක් එක්ක නේ භාෂාවේ තියෙනවා සිංහල භාෂාවේ තියෙනවා ඉංග්‍රීසියේ තියෙනවා දෙමළ භාෂාවෙත් තියෙනට ඕනේ මම දෙමළ භාෂාව ගැන වැඩි අවබෝධයක් නැහැ ඒ නිසා දෙමළ භාෂාවෙත් තියෙනවා මේ ප්‍රධාන ප්‍රශ්න පදයක් ඒ කියන්නේ කොහෙද කොහොමද කවුද අන්න ඒ වගේ අපි අහන ඒවා තියෙනවානේ අනේ මේ විදිහට හැදෙන ප්‍රශ්න පදයකට එක්ක මේ වගන්ති ක්‍රමය අපිට යොදා ගන්නට පුළුවන් විශේෂත්වයේ තියෙන ස්ට්‍රක්චර් එකක් හැටියට ගත්තොත් එම විශේෂත්වයේ තියෙන මුලටම අපි යොදා ගන්නවා අර ප්‍රශ්න පදේ ඊට පස්සේ තමයි ප්‍රශ්නේ කොට නැගින්නේ මම ඒක ඔයාට මෙතනදී දීලා තියෙනවා බලන්න ඔයා කොහෙද ඉන්නේ දැන් ඔයා කොහෙද ඉන්නේ දැන් මෙතන කොහෙද කියන පදය ප්‍රධාන ප්‍රශ්න පදය එතකොට අපි දැන් කොහේ හරි ඉන්නවද දැන් පේන්න නැත්තම් අහනවනේ නේද ඔයා කොහෙද එතන තියෙන්නේ කොටසක් මතක තියාගන්න ඉන්නේ කියන එක අපි කියන්නේ සාමාන්‍ය නේද ඔයා කොහෙද පේන්න නැත්තම් අහනවා සමහරට බිරිඳ සැමියාගෙන් අහන්න පුළුවන් ඔයා කොහෙද අන්න ඒ වගේ අවස්ථා. එතකොට ඒ ඔයා කොහෙද ඉන්නේ කියන අවස්ථාව අපි අහන්න ප්‍රධාන ප්‍රශ්න පදය යොදා ගන්නවා. එතකොට where are you බලන්න ඔයා කියන පදය බහුවචන රූපයේ කර්තෘ පදයක් හැටියට අපි අරගෙන එය ආ කියන පදයෙන් ක්‍රියාපදේ භාවිත කරලා where කියන පදේ ප්‍රශ්න පදය හැටියට අපි යොදා ගත්තා. ඊට පස්සේ බලන්න ඇයි ඔයා මෙහි ප්‍රශ්න පදේ who කියන්නේ කවුද හතරවෙනි උදාහරණේ ඇයි ඔයාගේ ළමයි ගෙදර නැත්තේ ඔයාගේ ළමයි ගෙදර නැත්තේ ඇයි එතකොට ඇයි කියන ප්‍රශ්න පදේ මුලට අරගෙන why aren't your children at home why aren't your children at home පස්වෙනි උදාහරණේ බලන්න ඔයාගේ හැදුනුම්පත කොහෙද මතක නැහැ තිබ්බ තැනක් මතක නැහැ හොයන ගමන් කියනවා ඔයාගේ හැදුනුම්පත කොහෙද නේද එයානෝ කියනවා where is your identity card ඉතින් දැන් ඔයාට මම කියලා දුන්නා මේ ප්‍රධාන ප්‍රශ්න පදයක් එක්ක කොහොමද අපි මේ ඉන්නවා තියනවා කියන එක ප්‍රශ්න කරන්න කියලා එයානෝ ප්‍රශ්න ක්‍රම තුනක් පිළිබඳව මම ඔයාට අද දවසේ කියලා දුන්නා එතකොට දැන් අපිට වෙලාව ලැබිලා තියෙනවා පාඩම් අද දවසේ අපේ සාකච්ඡාව අවසන් කරන්න මම අද දවසේ ඔයාට කියලා දුන්නේ ඉතාලම සරලව අපිට හුඟක්ම ලෙන්ගතු එමන් දැන් අපි හොඳට දන්න අපි නිතර අපිත් එක්ක ගැවසෙන යම් දෙයක් පිළිබඳව ඉන්නවා තියෙනවා කියන අදහස මතු කරගන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාවේදී කියන එක තමයි අද දවසේ මම ඔබට කියලා දුන්නේ අපිට අවබෝධයක් තියෙන අපි හරියට දන්න නේද අම්මා තාත්තා ගැන ගෙදර දොරේ තියෙන දේවල් ගැන වටපිටාවේ තියෙන දේවල් ගැන ගෙදර ඉන්න සත්තු ගැන නේද පූසබල්ල ගැන උනත් අපිට ඒක දිහාහන්න පුළුවන් මොකද අපිට අවබෝධයක් තියෙනවා ඉතින් අන්න ඒ පිළිබඳව ඉංග්‍රීසි වැකියක් ගොඩනගා ගන්න ආකාරය තමයි අද දවසේ මම ඔයාට කියලා දුන්නේ. ඉතින් ඔයා කරන්නට ඕන මේ වැඩසටහන හොඳට නරඹලා මේ මා කියා දුන්න අදහස ඉතාම හොඳින් හිතට ගන්නට ඕන. ගැටලුවක් තියෙනවා නම් නැවත වතාවක් වැඩසටහන ඔයාට අහන්නට පුළුවන්. ඉතින් අහලා ඒ ගැටලුව නිරවුල් කරගන්න විසඳ ගන්න බැරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න ඔයාට තියෙන ගැටලුව. එතකොට පුළුවන් අපිට ඒකට සොලියුෂන් එකක් දෙන්න. ඉතින් මීට වැඩි කාලයක් මා අද දවසේ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඔයාට පොරොන්දු වුණා වගේම
ගැමි ටීවී යූටියුබ් නාලිකාව ඔස්සේ හැම සතියකම බදාදා දවස් 5ට අපි මෙවැනි පාඩම් මාලාවක් ඔයාලට එකතු කරනවා වීඩියෝ ක්ලිප් එකක් එකතු කරනවා නාලිකාවට ඉතින් ඔයාලට තියෙන්නේ දිගින් දිගටම අපිත් එක්ක රැඳෙමින් මේ වැඩසටහන් පෙළ නරඹලා ඔබේ දැනුම හදාගන්න ඉතින් අපි ඊළඟ දවසේ මුණ ගැහුනම තවත් ඔයාට වැදගත් පාඩමක් මේ විදිහටම අරගෙන බල අරගෙන එන බලාපොරොත්තු අපේ තියෙනවා ඉතින් එතෙක් අපත් එක්ක රැඳී සිටින්න අද දවසේ කියලා දුන්න දේ හරියට අනුගමනය කරන්න මේ සතිය තුළ අවම වශයෙන් මේ ක්‍රමය භාවිතා කරලා ඔයාට පුළුවන් නම් අදිස්ථානයක් ඇති කරගන්න මම මේ ක්‍රමයට වගන්ති 500ක් ලියනවා පොතක් අරගෙන ලියනවා SS පොතක් අරගන්න මේ ක්‍රම හතරටම නැත්නම් පහක් මන් දුන්නා ඔය ක්‍රම පහට වගන්ති රටා 500ක් සිංහල වෙකි 500ක් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා ඉතින් මම කියන්න ඕනේ සමුගෙන යන්නට කලින් කැපකිරීමක් නැතුව සාර්ථකත්වයක් නැහැ අන්න ඒ පණිවිඩය අද දවසේ ඔයාට තියෙනින් අපි එනං අද දවසේ පාඩම් මාලාවේ සමුගෙන යන්නට සූදානම් නැවතත් අපි ලබන සතිය මුණ ගැහෙනවා ඉතින් පුළුවන් තරම් ඔයා මේ වගන්ති ලියන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වට අභ්‍යාසත් ඔබට එකතු කරන්න සතියෙන් සතියට අපිට ඔබ කරන අභ්‍යාස ටික බලන්නට පුළුවන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒකට ඔබගේ පිළිතුරුත් එක්ක එය ගලපන්නට පුළුවන් ඉතින් ඒ නිසා ඉදිරි සතියවලදී අපි ඔබට කරන්න අභ්‍යාසත් ලබා දෙනවා මෙවර ඔබට ලැබෙන අභ්‍යාසය තමයි මේ සතිය තුල මෙවැනි වගන්ති 500ක් පුළුවන් නම් ලියන්න ඒක තමයි කරන්න තියෙන හොඳම දේ ඔබට වචන එකතු වෙයි ගමන සාර්ථක වෙයි එමනම් අපි කියලා එන්නම් ලබන සතියේ සුපුරුදු වේලාවට හමුවෙමු ඉතින් සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා මම ඔයාගේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ රට දෙන කුලතුංග බණ්ඩාර